තුම සුබ දවසක් වේවා. අද අපි ක්‍රිප්ටෝ කන්ටෙන්ට් එකේදී බිට්කොයින් එක පිළිබඳව ඊයේ අපි කතා කරපු දෙයක් තමයි මෙන්න මෙතන රෙඩ් සපෝර්ට් බොක්ස් එකට ආපහු බිට්කොයින් එක වැටේ කියන එක පිළිබඳව තමයි අපේ ෆයිනල් ලාන්සර් එක උනේ. ඒකත් එක්ක අපි වන්නව චාට් එකේ ඉඳන් බිට්කොයින් එක බැලුවොත් එහෙම බිට්කොයින් එක මේ වෙනකොට ක්ලියර් මෙන්න මේ විදිහට ආපහු ෆෝලින් චැනල් එකක් මාකට් එකේ ආපහු හැදිලා තියෙනවා. අපි RSI එක ගත්තොත් නියුට්‍රල් ලෙවල් එක තියෙනවා. ඒක නිසා අපිට තව චුට්ටක් මේ හරියට ඩ්‍රොප් වුණොත් එහෙම අනිවාර්යෙන් RSI එක ඕවර් සෝල් ලෙවල් එකට එනවා. එතකොට අපිට හොඳ ලොง පොසිෂන් එකකට වගේ එන්ට්‍රියක් ගන්න පුළුවන් අවස්ථාවක් ඒවි. ඒත් එක්කම අපි 4 hour chart එකට ගියපම 4 hour chart එකේදී අපිට පැහැදිලිවම බලාගන්න පුළුවන් පැටර්න් එකක් තමයි මෙන්න මේ විදිහට අප්සයිඩ් එකට යන ascending channel එකක්. මේ ascending channel එක ඒකේ මෙන්න මෙතනින් support trend line එකක් වදිනවා අප්සයිඩ් එකට. ඒත් එක්කම අපිට මෙන්න මෙතන major resistance zone එකකුත් තිබිලා ඒක දැන් support එකක් විදිහට hold කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට අපිට 1 hour chart එකේදී අර විදිහට drop එකක් ආපුවාම 4 hour chart එකේ මේ support line එකේ touch වෙනකොට අපිට ඕන long position එකට entry වෙන්න පුළුවන්. නමුත් ඒක risk එකක් තියෙනවා. ඒකට හේතුව අපි reversal candle pattern එකක් හැදෙනකන් ඉන්න ඕනි. එහෙම නැත්නම් මගේ නම් ටෙක්නික් එක ඇවිල්ලා කැන්ඩල් ස්ටික් වලින් ට්‍රේඩ් කිරීම. ඉතින් ගොඩක් කට්ටිය ඉන්ඩිකේටර්ස් වලින් ට්‍රේඩ් කරනවා, මූවිං ඇවරේජ් වගේ දාගෙන. ඉතින් එහෙම කන්ෆර්මේෂන් ඔයාලට ගන්න පුළුවන් නම් ඒක ඕගොල්ලොන්ගේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන ස්ට්‍රැටජි වලින් මට අවශ්‍ය කරන කැන්ඩල් පැටර්න් එකක් මේ සපෝර්ට් බොක්ස් එක සහ මේ ට්‍රෙන්ඩ් ලයින් එක සපෝර්ට් කරනකොට හැදුනොත් එහෙම මම ලොง පොසිෂන් එකට යනවා හෙජ් එකක් විදිහට. ඒක තමයි මගේ බිට්කොයින් එකේ මිඩ් ටර්ම් ඇනලයිස් එක. එතකොට මේකට හේතුව මේකට අපි මේක ඇත්තටම මෙහෙම පැටර්න් එකක් තියෙනවද කියලා බැලුවොත් මම එක අපේ VIP ගෲප් එකේ මන් දැම්මා. ඉතින් මේ තියෙනේ පැටර්න් එක මල්ටි චැනල් ට්‍රෙන්ඩ් ට්‍රේඩින්. එහෙම නැත්නම් අපි කියනවා ascending channel එකක් තියෙනවා. ඒ channel එක ඇතුලේ මේ විදිහට bullish flag එකක් හෝ එහෙම නැත්නම් falling channel එකක් ආපහු ඒක ඇතුලේ හැදිලා තියෙනවා. එතකොට ඕගොල්ලෝනේ පැහැදිලිවම බලා ගන්න පුළුවන් මේ දෙක මේ විදිහට ascending channel එකක් ගිහිල්ලා ආපහු යටට falling wedge එකක් හරි එහෙම නැත්නම් bullish flag එකක් විදිහට මෙන්න මේක create කරලා තියෙනවා. එතකොට මේකේ trend line එකේ upside එක ආපහු retouch කරන්න එන්න ලොකු හැකියාවක් තියෙනවා bitcoin එකේ. එතකොට අපිට ටේක් ප්‍රොෆිට් එක විදිහට ඇත්තටම මම ඕගොල්ලොන්ට ඊයේ මතක ඇති ඊයේ මම කිව්වා මේ ලෙවල් එකට මාකට් එක drop වෙයි කියලා. ඒකට හේතුව තමයි අපිට මෙන්න මේ විදිහට දාගත්තාම falling wedge එකක් තිබුණේ. මේක upside එකට break කරාට මම ඒක ඕගොල්ලොන්ට පැහැදිලිවම කිව්වා මෙන්න මෙතන major resistance එකක් තියෙනවා. ඒ resistance එකෙන් break වෙනකන් අපිට තාම price action එක bullish ගන්න බෑ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඊයේ එක්කෙනෙක් short position එකක් දාලා profit එකත් අපේ group එකට share කරා. ඉතින් ඒ වගේ ඕගොල්ලොන්ටත් කරන්න පුළුවන්. නමුත් කිසිම වගකීමක් නැහැ මේ දේවල් වල. නමුත් මම මේක පෞද්ගලිකව කරන දේ තමයි ඕගොල්ලන්ට කියන්නේ. ඒක නිසා වගකීමක් නැති වුණත් මම හංගන්නේ නැතුව මම කරන දේ ඕගොල්ලන්ට මේ කියන්නේ. එතකොට බිට්කොයින් එක මෙතනින් රිජෙක්ට් වුණා වගේම ආපහු අප්සයිඩ් එකට මෙන්න මේ රෙඩ් zone එකේදී මෙන්න මේ හරියේදී ආපහු impulsive wave එකක් යන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒකට හේතුව අපි 1 hour chart එකේ 4 hour chart එකට ගිහිල්ලා බලපුවාම මෙන්න මේ විදිහට අපි chart pattern එක ගත්තාම එතනින් 1 2 3 4 5 leg up එක මෙතෙන් ආපුවාම ඊට පස්සේ upside එකට movement එක ගන්න පුළුවන්. මම 30,000 target කරන්නේ නැහැ. නමුත් ඇත්තට මම 26,700 ඉඳන් 28,700 කියන target එක තමයි මම ගන්නෙ මෙතෙද්දී. මොකද ඒකට හේතුව අපි
ඩේලි චාට්කට ගේපුහම ඩේලි චාට්ටකේදී මේ අපි තැනට අයින් කරගමු. විසි හයදාස් හත්සීය වගේ රේන්ජ එකක් මෙන්න මේ ලෙවැල් එක විසි හයදාස් හයසය විසි හයදාස් හත්සීය වගේ ලෙවැල් එකක් රෙසිස්ටන්ස් වෙයි කියල මං බලාපොරොත්තුවෙන. මොකද මෙතන මේ ආපු ක්‍රෑශ් එකේ ලෝ පොයින්ටක තියෙන ඉතින් මෙතෙද්දිත් පොඩි ඇටෑක් එකක් බ්‍යාස්ලා දෙයි මාකට් එකට. එහෙම නැතුව ඒකත් අපිට බ්‍රේක් කරගන්න පුළුවන් වුණොත් බුල්ස්ලට මෙතනින් එන මේජ රෙසිස්ටන්ස් ලෙවල් එක මෙතන තියෙන ලෙවල් එක ඉම්පෝර්ටන් රෙසිස්ටන්ස් එකක් විදිහට අනිවාර්යෙන් වැඩ කරාවි. මොකද අවුරුදු ගාණක් තිස්සේ මාකට් එකේ මේජර් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරපු ලෙවල් එකක් තමයි ඔය තියෙන්නේ. අපිට තව චුට්ටක් මේක උඩට දාගන්න පුළුවන්. මෙන්න මේ 28700 කියන ලෙවල් එක වලට බලාගන්න පුළුවන්. මෙතනදී හරියටම රිජෙක්ට් වුණා. ඒත් එක්කම මේ අපිට ගොඩාක් කිහිප සැරයක මාකට් එකේ ටච් පොයින්ට් තියෙනවා මේ ලෙවල් එක. ඉතින් මේ ලෙවල් එක මැසිව් රෙසිස්ටන්ස් එකක් වෙනවා බිට්කොයින් වලට 30,000 යන්න පුළුවන්. නමුත් මේ සෝන් එක අනිවාර්යෙන් සප්ලයි සෝන් එකක් විදිහට වැඩ කරනවා 100% ෂුවර්. ඉතින් මේ 23,800 උඩ ඩේලි කැන්ඩල් එකක් ක්ලෝස් කරගන්න පුළුවන් වුණොත් අපිට අනිවාර්යෙන් මේ ටාගට් එකට අරන් යන්න පුළුවන්. ඒකට හේතුව අපි මේක පොඩ්ඩක් අයින් කරලා බැලුවොත් මෙන්න මේ හරිය අපි කර්ව් සපෝර්ට් ලයින් එකක් දාගමු. මෙන්න මේ විදිහට ගත්තහම හරියටම මෙන්න මේ විදිහේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් කරනවා අප්සයිඩ් එකට. මෙතන එකක් බ්‍රේක් වුණා, ඊට මෙතන බ්‍රේක් වුණාන් පස්සේ ඒක අප්සයිඩ් එකට අරන් ගියා ප්‍රයිස් එක. ඊට පස්සේ දෙවිනියට ගත්තහම මෙන්න මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වුණාම ආය අප්සයිඩ් එකට ගියා. ඒකල තුන්වෙනි පාරත් මේ විදිහේ ට්‍රෙන්ඩ් ලයින් එක මේව ලෝව ටයිම් ෆ්‍රේම් එකෙන් අපිට හොඳට බලාගන්න පුළුවන්. මේක බ්‍රේක් වුණාන් පස්සේ ආපහු අප්සයිඩ් එකට ගියා. ඉතින් ඊළඟ පාර මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙනකොට, ඒ කියන්නේ අපි 4 hour chart එකේදී මෙතනින් දාගෙන තියෙන මේ ෆෝලින් වෙච් එක අප්සයිඩ් එකට බ්‍රේක් කරගත්තු ගමන් අනිවාර්යෙන් ඩොලර් 26,500 to 28,700 වගේ ප්‍රයිස් රේන්ජ් එකට බිට්කොයින් එක අනිවාර්යෙන් අප් මූමන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ හරි ලොง පොසිෂන්ස් ඇකියුමුලේට් කරගන්නවා මේ ලෙවල් එකේදී ප්‍රොෆිට් එක ගන්නවා. බැරිලා හරි මේ කියන ලෝ සපෝට් එක බ්‍රේක් වුණොත් තාම මම අයිඩියා කරලා නැහැ ස්ටොප් ලොස් එක ගන්නවද එහෙම නැත්නම් යටට යන්න ලැඩර් බයි කරනවද කියන එක මම පස්සේ තීරණය කරනවා. අපි මැටික් වලට ගියොත් එහෙම බැරි වෙලා හරි මේ කියන දේවල් වෙනස් වෙලා බයා මාකට් එකක් විදිහට ආවොතින් එහෙම මැටික් එකේදී මෙන්න මෙතන රෙසිස්ටන්ස් එකත් මෙතන සපෝට් එකත් මේ එන අපර් ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් කළා. මේ බ්‍රේක් කරන මේ සපෝට් ලයින් එකට ආවොතින් ඒ කියන්නේ ආපහු 774කට 775කට වගේ මැටික් එක ඩ්‍රොප් වුණා තින් එහෙම මම බලනවා. මොකද මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණාට වැඩක් නැහැ. මෙතන තියෙන මේජ ඩිමාන්ඩ් එකක් මෙතන වැඩ කරනවා. එහෙම වුණොත් මම මෙතෙද්දි ආපහු මැටික් එකේ ලොง කරනවා. මේ ඩොලර් 1730 කියන රේන්ජ් එකෙන් ප්‍රොෆිට් ගන්න හොඳ සින් ට්‍රේඩ් එකක් තමයි දාන්නේ. ලෙවරේජ් අඩු, මාර්ජින් එක වැඩි කරලා. එතකොට මට පොසිෂන් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා. ඉතින් මැටික් වල මෙතන හොඳ ක්ලියර් අපිට ඇනලයිස් එකක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර විට මෙතනින්ම ආපහු මේ ලෙවල් එක ටච් කරාවි. මේ ලෙවල් එකට මේ රෙඩ් සෝන් එකට එන්නේ නැතුව මෙතන අපිට කරෙක්ෂන් වේව් එක ඉවර කරලා ආපහු ඉම්පල්සිව් වේව් එකක් ගනීවි. මේ හරියට ඒක නිසා මම ස්පොට් එකේදී බයි කරන්න ගොඩක් දුරට බලනවා. මැටික් එක ටික ටික ඩොලර් කොස්ට් ඇවරේජ් කරගන්න ගමන්. ඉතින් මම 740 ගණන් වල ඉඳන් 758 දී විතර තමයි ආපහු අන්තිමටම බයි කරේ මම මැටික්. ඒ කියන්නේ 758 ඩොලර් 58 ගණන් වගේ ලෝව ටයිම් ෆ්‍රේම් එක සෝරි ලෝව ප්‍රයිස් වලට මම බයි කරගත්තු ඒවා තාම තියෙනවා මැටික් එකේදී. ඒක නිසා තව ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි ඇවලෑන්ච් එක. ඇවලෑන්ච් එකෙත් මේ වෙනකොට හොඳ මේජර් සපෝට්
රෙසිස්ටන්ස් ලෙවල් එකකට උඩින් ප්‍රයිස් එක හෝල් කරන් ඉන්නවා ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ. එතකොට අපිට මේජ සප්ලයි සෝන් එකක් වැඩ කරන්න මෙන්න මේ ඩොලර් 32ත් 40ත් කියන රේන්ජ් එකේදී. ඒක නිසා මං අයිඩියා කරන් ඉන්නවා ඇවලෑන්ච් එක බැරි වෙලා හරි 22කට වගේ ප්‍රයිස් එකකට මෙන්න මේ හරියට ආවොතින් අපිට මෙතන හොඳ ට්‍රේඩින් පැටර්න් එකක් තියෙනවා. මෙන්න මෙතෙද්දි ලොง පොසිෂන් එකට එන්න වෙලා මේ ලෙවල් වලදී ප්‍රොෆිට් ගන්න තමයි මම අයිඩියා කරන් ඉන්නේ. ඇවලෑන්ච් එක මෙතන හොඳ ක්ලියර් බියුටිෆුල් පැටර්න් එකක් තියෙනවා. මේ ලෙවල් එකට එනකොට RSI එකේ යම් ප්‍රමාණයක ඩ්‍රොප් එකක් ඒවි. එතකොට ඒ කන්ෆර්මේෂන් එකත් අරගෙන මෙතන තියෙන කැන්ඩල් ස්ටික් පැටර්න් එකත් බලලා ලොง පොසිෂන් එකට එන්ට වෙන එක තමයි කරන්නේ. ඒත් එක්කම අපි BNB වලට ගියොත් එහෙම BNB එකේදී මේ වෙනකොට ක්ලියර් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්. මොකද පහුගිය දවස් ටිකේ හොඳට පර්ෆෝම් කරා මේක බිට්කොයින් එක කරෙක්ට් වෙද්දිත්. නමුත් දැනට BNB එකේ බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එකක් හදනවා. සමහර විට පොඩි පුල් බැක් එකක් එන්න පුළුවන් ඩොලර් 270කට වගේ රේන්ජ් එකට. නමුත් අපිට බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එක ඉන්ඩිකේට් වුණාට තාම කන්ෆර්මේෂන් එක ඇවිල්ලා නැහැ. කන්ෆර්මේෂන් එක එන්නේ බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එක මම මේ ලෙවල් එක අයින් කරන්න. මෙන්න මෙතන බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එක කන්ෆර්ම් වෙන්නේ මෙන්න මේ හයි එකට බ්‍රේක් කරලා මේක රීටෙස් කරොත් රෙසිස්ටන්ස් එකක් විදිහට. ඒ කියන්නේ මේක ඩ්‍රොප් වෙලා ආයේ මේක රීටච් කරොත් රෙසිස්ටන්ස් එකක් විදිහට මේ ලෙවල් එකට ආපහු ඩ්‍රොප් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම BNB එකට ෂෝට් පොසිෂන් එකට ටාගට් කරනවා. එතකොට ඒ තියෙන සින් හයි එකට උසින් ස්ටොප් ලොස් එක තියාගෙන එතකොට 108.9 109 විතර ප්‍රොෆිට් එකකුත් 103.15 වගේ හොඳ RR එකක් තියෙන හොඳ ට්‍රේඩ් එකක් මෙතන රන් කරන්න පුළුවන්. හොඳට මොනිටර් කරන් හිටියොත් සමහර විට මේ යන ලෙග අප් එකම ගිහිල්ලා 322 වගේ ලෙවල් එක ටච් කරાવી. එතකොටත් මේ ඩයිවර්ජන්ස් එක ආපහු එක්ස්පෑන්ඩ් වේවි මෙන්න මේ විදිහට. එතකොටත් ප්‍රශ්නයක් නැහැ. මම කරන්නේ ඒ ලෙවල් එකේදී බලනවා රිජෙක්ට් වෙනවාද කියලා. මොකද ඒකට හේතුව මේ ලෙවල් එක මේජර් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන්නම ඕනි BNB එකේ. මොකද මේ හරියේ සපෝට් රෙසිස්ටන්ස් ගොඩාක් තිබිලා තියෙනවා. ඒක නිසා මම හිතන විදිහට මෙතනත් අපි ගත්තොත් වැඩ කරපු ලෙවල් එකක්. ඒ කියන්නේ 322 29 කියන ලෙවල් එක මේජර් රෙසිස්ටන්ස් එකක් වෙන BNB වලට. සමහර විට මෙතන බෙයාරිෂ් ඩයිවර්ජන්ස් එක තවත් එක්ස්පෑන්ඩ් වෙලා මේ ලෙවල් එකට ආවොත් ආපහු මං කරන්නේ මෙන්න මෙතෙද්දි මගේ ෂෝට් පොසිෂන් එක මම මෙන්න මේ හරියේදී එන්ට්‍රියක් අරගෙන ස්ටොප් ලොස් එකේ ඒ ළඟ තියෙන එතකොට අපිට බලන්න පුළුවන් ඊළඟට තියෙන පොයින්ට් එක කොතනද කියලා. අපි මෙතෙද්දි බලලා මෙතන කිව්වා වගේ සමහර විට අප්සයිඩ් එකට ගියොත් එහෙම සමහර විට අපහු 303 කියන ලෙවල් එක සපෝට් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපිට මේ ලෙවල් එකට ට්‍රේඩ් එක ගන්න පුළුවන්. එතකොට 175ක් විතර මේක ක්ලෝස් කරලා එන්ට්‍රි ස්ටොප් ලොස් තියාගෙන තවත් මේ ටේක් ප්‍රොෆිට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ ප්ලෑන් එක. ඉතින් මේ වගේ දේවල් තව එක දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි සොලානා එක මේ වෙනකොට හැක් වෙලා තියෙනවා. සොලානා එකේ හැක් වෙලා තියෙන නිසා බැරි වෙලා හරි ඩේලි චාර්ට් එකේ මෙතන සපෝට් එකත් මෙතන රෙසිස්ටන්ස් එකත් මෙතන සපෝට් එකත් දැනට සපෝට් වීගෙන යනවා ඒ ලෙවල් එක. බැරි වෙලා හරි මේක බ්‍රේක් කළා මේක රීටච් කරුවා. ඉතින් රෙසිස්ටන්ස් එකක් විදිහට මම අර සොලානා එකේ ෆන්ඩමෙන්ටල් නිවුස් එකත් බෑඩ් නිසා ෂෝට් පොසිෂන් එකට එන්ට වෙන්න මන් අයිඩියා කරන් ඉන්නවා. ඒකත් මතක තියා මතක් කරන්න ඕනි. මොකද මේක තාමත් මේ ෆ්‍රැක්ටල් එක බෙයා ෆ්ලැග් එකක් විදිහට වැඩි කිරීමේ ලොකු හැකියාවක් තියෙනවා. මේ හරි බ්‍රේක් වෙලා රීටච් කරොත් රෙසිස්ටන්ස් එකක් විදිහට ෂෝට් කරලා ටේක් ප්‍රොෆිට් මේ ලෙවල් වලදී බයි කරගෙන ස්ටොප් ලොස් එක වෙජ් එකට උඩින් තියාගන්න එක තමයි මම කරන්නේ. ඉතින් මේකත් එක්කම අපි YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා notification bell එක on කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.